අද අපේ පන්සල වැඩසටානෙන් කාලින් දෙවගෙනගේ ඉතිහාසය ගැන සොයා බලමු. සිව දෙවියනගේ දයාම්බරද පිරිඳ වන පාර්වතී දේවිය කලින් කලට ත්‍රිවිධ ස්වරූපයකින් පෙනී සිටින බව සඳහන් වෙනවා. ඉන් එක් අවස්ථාවක් නම් ඇය රූමත් ගැමිලියක් වශයෙන් පෙනී සිටීම. එම අවස්ථාවේදී ඇය ශිවකාර්මි, ඊශ්වරී, අම්බිකා, කාමාක්ෂි, කෞෂිකී යන නාමයෙන් හඳුන්වනවා. දෙවැනි අවස්ථාවේදී ඇය දිව්‍යාංගනක් වශයෙන් පෙනී සිටිනවා. එවිට ඇය සති, ගෞරී, භවති, උමා, ජගත් මාතා, මහාදේවි, දුර්ගා, භෛරවී, භූතනාසිනී, භීමදේවි, සිංහාසනී යන නාමයන්ගෙන් හඳුන්වනු ලැබෙනවා. මේ අවස්ථාවේදී ඇය වීරකාන්තාව වශයෙන් කටයුතු කරන අසාධාරණයට එරෙහිව යුද්ධවදින ඇය ඉන්පසු කාල් නමි වීකරු වේශයක් ගන්නවා. මේ පාර්වතීගේ තුන්වන අවස්ථාවයි. මෙතුමියගේ උප්පත්තිය ගැන තවත් මත රැසක් තියෙනවා. කාලිය වෙනුවෙන් ගැයෙන කොල් මුරකල්වලින් සහ ස්තෝත්‍ර කිහිපයෙන් මෙතුමිය පත්වි දිනගණගේ අවතාරය වශයෙන් සැලකේ. නමුත් කාලි දිනගණ සරස්වතියගේ අවතාරයක් ලෙස සලකා තිබෙන බව පෙනේ. කාලියන් යකිනියක් වශයෙන් සැලකේ. පාර්වතී මෙම ස්වරූපයට එනම් මෙම බියකරු වේශය ගන්නේ ඇයිද කියා එක් පුවතකින් විස්තර කෙරේ. මහා බ්‍රහ්මයා වෙත පැමිණි දුර්ගා නැමැති යෝධාසුරේ අවුරුදු දහස් ගණන දුෂ්කර ක්‍රියා හා තපෝවෘතානුගමනය කර ප්‍රඥා සතුටු කරගෙන වරයක් ලබා ගත්තේය. එම වරේ බලමහිමයෙන් දුර්ගා තුන් ලොවටම අධිපති විය. ඉන්පසු වූ ප්‍රථමයෙන් කළේ දෙව්ලොවට අධිපති වූ සද්දේ ප්‍රධාන සීරු දෙවිවරුන් දෙවිලොවින් පළවා හැර හිමාලය අඩවියේ කොටුකර තැබීමයි. ඉන්පසු ඔහු බ්‍රහ්ම විෂ්ණු හා සිවට කරනවත් පිළිබෙත් සැප පාසුගම් ආදී සීලමුදේ තහනම් කරන ලදී. මේ නිසා දෙවිවරු දුර්ගාට බියෙන් ඉතාම අසරණව කල් ගත කරන ලදී. මේ තත්ත්වය ගැන සක්දේඳු පමණක් නොව සේලුම් ප්‍රධාන දෙවිවරුන් සිවට පැමිණි කළ අතර සිවතෙමේ දුර්ගාව මර්ධනය කිරීම පාර්වතී හට පැවරුවේ. පාර්වතී කාලීනම් බීකරු වේශයක් පවාගෙන දුර්ගා සමග සටනට පිටත්ව ගියාය. ඒ දුර්ගා හා 31,000 අසුර සේනාවක් සමග තනියම සටන් කළ අතර ඇයට ජය ගැනීමට නොහැකිව පාර්වතී සොයා පලා ගියේ. නමුත් පාර්වතී දුර්ගා හා බලගතු සටනක් කොට ඔහුව මරා දමා දෙවිවරු එම අකරතැබ්බේ ගලවා ගත්. කාලි දෙවගණ මෙසේ යක්ෂ වේශයක් ගන්නේ වැරදි කරුණට දඬුවම් දීම සඳහා බව පිළිගනි. ඇයගේ ප්‍රධාන දෙවුල හලාවත මුන්නේශ්වරමෙහි පිහිටාත්ය. එසේම මුළු සිරිලක පුරාම ඇයගේ දේවාල පිහිටා ඇත්තේ. ඒ අනුව පෙනෙන්නේ කාලි දෙවගණ සිරිලක පුරාම ජනතාවගේ ගෞරවය ආදරය පාත්‍ර වුණු බල සම්පන්න දෙවි කෙනෙකු බවයි. මහා කාලි, භද්‍රකාලි, කාලි මෑණියෝ වැනි රැසකින් ඇය හඳුන්වනු ලබයි. කාලියන් අධර්මයෙන් ධර්මය ජයගන්නා තත්ත්වය පෙන්නුම් කරන මූර්තිය. ඒ නිසා ඇය නිරූපණය කරන්නේ භික්ෂුණ ස්වරූපේ. එතුමියගේ වාහනය සිංහයකි. කාලි මෑණිය තමන්ගේ අනුගාමිකයන්ට ආරාධනා කර හැටි දෙවි කෙනෙකි.